පාසලේ අධ්‍යාපන කටයුතු වලට අමතරව පහර දුන්නේ කෙනෙක් ගුරුවරයා හැටන් ප්‍රදේශයේ ජීවවිද්‍යා බාහිර පන්තියක් පවත්වන බවත් එම බාහිර පන්තියට එම සිසුවෙනු පැමිණීම සම්බන්ධයෙන් නුරුණුව ගුරුවරයා 21 වෙනි දින තම දිනයට වෙවල් පහක් එකට එක්කර මානුෂික ලෙස පහර දීම නිසා තුවාල ලැබූ දිනය දික්කුවක මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම රෝහලේ නිවාසික ප්‍රතිකාර ලැබමින් සිටින බව දෙම සිසුවගේ දෙමාපියන් කියා සිටි. සාමාන්‍ය පෙළ විභාගයේදී පහර කැමට ලක් වූයේ කියන සිසුවිය ඒ සමර්ථ නමයක් ලබාගෙන එම පාසලේ ජීවවිද්‍යාංශයෙන් උසස් පෙළ හදාරන අතර එම සිසුවිය අධ්‍යාපනයට දක්ෂ සිසුවියක් බව එම පාසලේ ගුරුවරුන් කියා සිටින්නේ. එවන් සිසුවගේ දෙමාපියන්ද ගුරුවරුන් වශයෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට තේ පාලනය වන පාසල්වල සේවය කරන අතර තම දියණියට මේ ගුරුවරයා අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණ ඉලක්ක කළ බවත් පහර දුන් ගුරුවරයා මීට ප්‍රථම අවස්ථාව කිහිපයකදීම සිසු සිසුවන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගුරුවරයෙකු බවයි දෙමාපියන් කියා සිටින්නේ. එම ගුරුවරයා අතරමඟට නොගැනීම සම්බන්ධයෙන් හැටන් පොලිසිය නිලධාරියෙකුගෙන් කළ විමසුමකට වූ කියා සිටියේ සැකකරු ගුරුවරයාද තමන්ට හෘදයාබාධයක් ඇති බව පවසමින් ඩික්කෝ මොනිත රෝහලේ වෙත ඇතුළත් වී නිවසක ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරුන්ගේ උපදෙස්වලම ගුරුවරයාට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද වැඩිපුරට පැවසිය. මෙවැනි උසම්පත් ලදසින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.